අයිවන් අද වැඩසරහන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැම ඇතිවන ඉන්නන් සහ ඉන්නන් ඉවත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව. මේකේ මූලිකම ඉන්නන් කියන එක අපිට විශේෂල අපි රූපලාවන්ට බලපාන්නේ මොද ඉන්නන් ඇතිවන ස්ථානය අනුව. සාමාන්‍ය මූණේ ඇතිවන ඉන්නේ නැත්නම් වල්ලු කරේ අතේ ඇතිවන ඉන්නේ ඒක අපිට සරසෞඛ්‍යයට අහිතකර බලපෑමට අමතරව අපේ හැඩරුව කෙලෙහි අනිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේදී ඉන්නන් කියන එක ඇතිවන හේතු කීපයක් දෙනවා. එකක් තමයි අපිට රෝග සමහර රෝගාබාධ නිසා වෛරස් වර්ග නිසා ඇතිවන ඉන්නන් තියෙන්න පුළුවන්. සමහර ඉන්නන් වර්ග අපි උපතින් අපි සමගම ඇතිවන ඉන්නන් වර්ග තියෙන්න පුළුවන්. තවත් ඉන්නන් වර්ග තියෙනවා අපි ඒක ඉන්නන් කියලා කොට ඉන්නන් මනේ ඕවර්ග්‍රෝත් අධික වර්ධනයක් නිසා ඕවර්ග්‍රෝත් එකක් නිසා ඇතිවන ගෙඩියක් ආකාරي තත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධාකාරී ඉන්නන් වර්ග තියෙනවා. මේ ඇතිවන ඉන්නන් සැලක බැලීමේදී ඒක හැඩරුවට බලපාන්නේ මොකද ඒක ඉන්න පිහිටන ආකාරය. ඔබ අත්විඳලා සමහර ඉන්නවා නම් ඇතිවන ඉන්න සමගේ ස්වරූපේ පොසිටිව් ආකාරයට වැඩි වැඩි අලංකාර දෙන ආකාරයට ඇතිවන අවස්ථාවලුත් තියෙනවා. ඒ එවැනි ඉන්නන් සමන් කෙනෙක් ඉවත් කරනකොට කැමති වෙන්නේ නැහැ. නමුත් ඊට අමතරව විශේෂයෙන් අපිට මුනේ කැලලක් විදිහට ඇතිවන ඉන්නෙක් නැත්නම් ඉන්නන් කිහිපයක් මුණ පුරා කළු පැල්ලම් විදිහට ඇතිවන ඉන්නන් ආකාර අපේ රූපලාවන්‍ය කෙරේ නරක ලෙස බලපාන්න පුළුවන්. මේදී මම මේ මේක වෛද්‍ය උපදේශක ලෙස මේ මාතෘකා සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ ඉන්නන් ඉවත් කිරීමේ වැරදි ක්‍රම අනුගමනය කරන නිසා. බොහෝ දෙනෙක් දැන්ට පුරුදු වෙලා තියෙන ඉන්නන් ඉවත් කිරීමේ පිළිසීම. පිළිසීමත් ක්‍රම කිහිපයකට කරා. එකක් තමයි රෝහල් වගේ ලික්විඩ් නයිට්‍රජන් වැනි අධික සීතලයුත් ද්‍රාවණයක් මගින් පිළිසීම නැත්නම් තර්මල් ඇබ්ලේෂන් කියලා කරන්ට් එක මගින් පිළිසීම ලක් කිරීම. මේ ආකාර දෙකේදීම ඇතිවන නරක ප්‍රතිඵල තියෙනවා. ඔබ ඉන්නන් ඉවත් කිරීමේදී මූලිකම දැනගත යුතු කාරණා වෙන්නේ ඔබ ඒක කිරීමට පෙර ඒ සඳහා යොමු වෙන වෛද්‍යවරයාගෙන් අහසා දැනගැනීමට අවශ්‍ය වෙනවා. මේ ඉන්නන් පිළිසීම නිසා මේක වර්ධන තිබුණට වඩා වැඩිමේ අවධානමක් තිබේද නැද්ද කියන එක. මොකද එහෙම අවධානම තියෙන ඉන්නන් වර්ග තියෙනවා එහෙම නැති ඉන්නන් වර්ග තියෙනවා. මුලින්ම දැනගන්න ඕනේ මේ ඉන්නන් පිළිසීම මගින් ඔබට ඉන්නන් වැඩිමේ අවධානයට ලක් වෙන්න පුළුවන් කියලා. එහෙම අවධානු ලක්වීමක් සිදු වෙනවා නම් ඔබ දෙපාරක් සිටීමට අවශ්‍ය වෙනවා ඉන්නන් ඉවත් කිරීම කරනවාද නැද්ද කියන එක. මොකද අපි ගාවට වෙනවා සාමාන්‍යයෙන් අතේ ආපු ඉන්න 3 දෙනෙක් විතර තිබිච්ච ඉන්නේ ඉවත් කිරීම සත පුරා 30ක් 40කට පමණ ලක්වීම ලක්වුණු රෝගීන් පවා අපිට හමු වෙලා තියෙනවා. ඒ නිසා ඉන්නන් ඉවත් කිරීමේදී ඉවත් කරන ක්‍රීමට සුදුසු ඉන්නේද නැත්නම් ඉවත් කිරීමට නුසුදුසු ඉන්නේද කියන එක නිසියාකාරව අවබෝධ කර ගැනීම පළවෙනි කාරණාවෙත් ලක් වෙනවා. දෙවෙනි කාරණාව වෙන ඔබ ඉන්නන් ඉවත් කර ගැනීමට තෝරගන්න ක්‍රමය කියන එක. මොකද සමහර ඉන්නන්ව ඔබ දෙකට නැට්ටක් සමග තියෙනවා. පොඩි ස්ටම්ප් එකක් කියලා කියන්නේ ඒකක් සමග තියෙන ඉන්නන්. ඒවා ඉතා සරල ඉන්නන් ඒවා ඉවත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය විදිහට ඉවත් කරගන්න හැකියාව තියෙනවා. මේකෙදි ඉන්නන් ඉවත් කරන පිළිසීම කියන ක්‍රමය යල් පැනපු ක්‍රමයක් පරණ ක්‍රමයක්. නමුත් දැනටත් වර්තමානයේ මම දැනුවත් 99%ම සිදුවෙන්නේ මේ ක්‍රමය ලික්විෆයිඩ් නයිට්‍රජන් ද්‍රාවණයක් වගේ ඒ ඉන්නන් පිළිසීම. නමුත් මෙහිදී යන අතුරුආබාධ තමයි එකක් ඒක පිළිසීමෙන් සාමාන්‍ය හැම පිළිසීම නිසා කැලලක් පිටීම හැකියාව. ඒක ගොඩක් වෙලාවට ලයිෆ් ටයිම් තියෙන කැලල් පවත් ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර කැලල නම් වෙන ප්‍රතිකර්මකින් ඉවත් කිරීම හැකියාව තියෙනවා. අනිත් එක තමයි සමහර සැලොන් වල පවයි අවධානම අරගෙන කරන එක ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ අවධානම කරගෙන නුසුසු තැනකදී කිරීමට යන ලක් වෙන්න එපා. නමුත් සමහර තැන්වලදී කරන්ට් එකකින් තර්මල් ඇබ්ලේෂන් රත් කිරීමකින් පිළිසීම ලක් කරනවා. මේ ආකාර දෙකේදීම ඉන්නගේ මතුපිට පෘෂ්ඨය කියන්නේ මතුපිට පෘෂ්ඨයේ තියෙන ඉන්න ප්‍රමාණය පමණයි ඉවත් වෙන්නේ. අපි දන්නවා ඉන්නේ කියන එක සාමාන්‍යයෙන් අර අයිස්බර්ග් එකක් වගේ වතුර මට්ටමේ උඩ තියෙන අයිස් කොටසක් වගේම වතුර යට තියෙන කොටසකුත් තියෙනවා. ඒකම ඉන්නේකුත් එහෙම ඉන්න හැමත උඩින් සහ හැමත යටින් තියෙන කොටසක් තියෙනවා. ඉන්න ඉවත් කිරීමේදී මේ සම්පූර්ණ කොටසම ඉවත් කිරීම තමයි වැදගත්ම කාරණාව. මේ සම්පූර්ණ කොටස ඉවත් කිරීම ඔය කලින් විස්තර කරපු ක්‍රම දෙකටම සිදු කිරීම හැකියාව ඇත්තේ නැහැ. ඒ නිසා ඉන්න කොටසක් ඉවත් වෙලා යට ස්ටම්ප් එක කියන අපිට නැත්නම් නැට්ට කියන්නේ ස්ටම්ප් එක කොටස ඉතුරුම ලක් වෙන්න පුළුවන්. ඒ ඉතුරුණු කොටස තමයි අපිට අපි අර කලින් විස්තර කරපු නරක ප්‍රතිඵල ගෙන දීමට හේතු කාරණා. මොකද ඉතුරුණු කොටස ආයිත් වර්ධනයට උත්තේජන වීම පමණක් නෙවෙයික කලින් තිබුණට වැඩි වේගෙන් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වර්ධනක තත්ත්වයේ ඇක්ටිව් තත්ත්වයට පත්වෙච්ච ඉන්න මගින් ඊට අවට තියෙන දැනට ක්‍රියාකාරී ලක් නොවුණු ඉන්නන් වර්ධනය වීමේ හැකියාව ඇති කරන්න පුළුවන්. මේ කාරණාව නිසා ඉන්නන් පිළිසීම ගැන දෙවරක් සිද්ධීම අවශ්‍යයි. නමුත් මේ කාරණාවට
රූපලන වෛද්‍යය අලුතෙන් ප්‍රතිකාර මත වෙනක ලේසර් කට් කියලා ඒක ඒ මගින් කරන්නේ ඉන්න සම්පූර්ණයෙන්ම ඉන්න සහ ඉන්නගේ ස්ටම්ප් එක හැම යට ගිලිනු කොටස සම්පූර්ණයෙන්ම එක සැරේට කට් ඔෆ් කිරීමක් ඒක සම්පූර්ණ ඉවත් කිරීමක් වෙනවා ඒ නිසා ඉන්නගේ කිසිම කොටසක් ඉතුරු වීමක් සිදු වෙන්නේ නැහැ එසේ ඉවත් කරපු ඉන්නෙක් මගින් ආයිත් ඉන්න නැතිවීම සහ අනිත් ඉන්නන් වර්ධනය වීම කැටි කිරීම හැකියාව නැහැ දැන්ට ලෝකෙ තියෙන සේෆ්ම ක්‍රමය ලේසර් ප්‍රතිකාර මගින් ඉන්නන් ඉවත් කිරීම ඒක තමයි සාර්ථක සහ ස්ටේබල් ක්‍රමය අනිත් පරණ ක්‍රම අඩුපාසුම යටතේ සිදු වුණාට තමා සතු ඉන්න ඉවත් කර ගැනීමේදී මූලිකම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වෛද්‍ය උපදෙස් වලදීත් ඒක නිසි දැනුමක් සහිත ස්ථානයක ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ඒක වගේම ඔබ ගන්න ක්‍රියාමාර්ගය ඉන්න ඉවත් කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගය ඔබට සහ විෂම ඉන්නට සේෆ් ක්‍රමයක් වෙන්න ඕන ඒ කියන්නේ සැලකිලිමත් වෙලා සම්පූර්ණ ඒ ඉන්නන් කියන ප්‍රශ්නෙකට ඔබට ගැලවීම හැකියාව තියෙනවා